ඒක විතරයි මගේ පරම චේතනාව වෙලා තිබුණේ. මම පාර පනින්න හදනකොට ප්‍රියන්තේ ඈතින් කාර් එකක් එනවා ගෝක් ඈතින් තිතක් වගේ. නමුත් ඒ කාර් එකේන වේගෙට මට පොඩ්ඩක් බය හිතෙනවා පාර පනින්න. ඒ නිසා මං ඉස්සරහට ගිහලා ආපහු පස්සට ඇවිල්ලා ඕන කරලා වෙලා තියෙනවනේ කියලා ඉන්නවා. කාර් එක මෙහෙම එනවා. ඒ කාර් එකත් චුට්ටක් මං එන හරියදී ස්ලෝ කරනවා. හේතුව මේ මිනිහා ඉස්සලා පාරට පැන්නනේ. මෙයාට ආපහු පැන්නොත් කියලා වෙන්න ඇති. බලද්දි කාර් එක එලවගන්නේ විජය කුමාර්. ඔබේ හිතේ මැවුණු සිහින කුමරා ආදරණීය සිනමා තරුව විජය කුමාර් තුංග දෙතකොට. පැහැදිලිවම. නමුත් මං ගාමිණී ෆොන්සේකාට හරියට ආදරය කරන කෙනෙක්. ඒ කාලේ චිත්‍රපටියක් හැදීමේ තිබුණ රිස්ක් එකයි ඒ තිබුණ ලෑස්තිවීමයි පෙර සූදානම ඉතාම ඉහළ තැනක තිබුණා. ඉතාම හොඳට කවුරු හරි තෝරා ගන්නකොට මේකප් ටෙස්ට් කරලා ඒ වගේ විශාල දෙයක් තිබුණා එතන. චන්ද්‍රිකා බණ්ඩාරනායක රජේ ඔබද චණ්ඩියා. ප්‍රියන්ත දීර්ඝ විස්තරයකට පස්සේ අහපු ප්‍රශ්නයට උත්තරේ කෙලින්ම නැහැ කියන එක මම චණ්ඩිකමක් කරා නම් අද ඉඳ වෙන්නේ නොණ්ඩි නෙවෙයි නොණ්ඩි වෙලා. ඔය රත්නසිරි වික්‍රමනායක ඇමතුමාට මට කතා කරන්න පොඩි එකා කියලා. පොඩි එකා මේ වැඩේ කරන්න බෝන උඹ කොහොමද කියලා බල කරලා තමයි කරන්නේ. මේ මම මේ වෙලාවේ අභියෝග කරනවා මේ සාකච්ඡාවෙන් පස්සේ නෑ ඔහොම නෙවෙයි කරේ එයා තනි මතයට කරා කියලා පුළුවන් නම් ලියන්න කියලා. කවදාවත් කිසි කෙනෙකුට ලියන්න බෑ. ඒ වගේම අනෙක් කටයුතු වලදීත් මගේ දායකත්වයේ මම දුන්නේ මගේ අවශ්‍යතාවය උඩ. නිලවර්ණ ප්‍රශ්නෙට එන්නේ ඉස්සෙල්ලා මං අහන සනත් ගුණතිලක මහත්තයන් අඩු ගාන ඉස්කෝලේ ක්‍රිකට් ගහලා තියෙනවා. ඉස්කෝලේ ක්‍රිකට් ගහලා තියෙනවා. ඒකත් අර පළමු පන්තියෙම නෙවෙයි. මගේ ජීවිතේ මගේ අපි හිතමුකෝ ඒ මාධ්‍ය කටයුතු ජීවිතේ නෙවෙයි. බොහෝ අවස්ථාවලද මම නොදැනුවත් වැරදි වෙන්න පුළුවන්. නොදැනුවත් වැරදි මිනිස්සු අතින් වෙනවනේ. නමුත් මගේ ජීවිතේ මං දැනුවත් කරපු එකම වැරද්ද තමයි ඔබ ඔය කියපු වැරද්ද. නිලවර්ණයට දායක වීම. සනත් ගුණතිලක ලනුත් කාලා තියෙනවා. කාලා තියෙනවා. අනිවාර්යෙන් කියන්න ඕනේ ඒක. ඒක ඉතින් මම මේ වෙලාවේ පාවල දෙන්නේ නැහැ. හැබැයි ඕකේ වැදගත්ම දේ වෙන්නේ ටෝනි අයියා කියනවා. ඔබ සනා එයා මට හරි ආදරේ. ඔබ සනා කොලෙජ් එකට සෙල්ලම් කරන්න ඇති. අඩු ගානේ ඔබ සෙන්ට්‍රල් පොයින්ට්ස්වත් ගහලා නැහැ. ඔබ සිනමාව ගැන ඕන තරම් කතා කරපන් ඔබට ඔබේ තියෙන කැපවීම, ඔබේ දායකත්වය, ඔබේ හැදෑරීම. ඔව් අයිතියක් තියෙනවා. අරව ඔබ තරුණ නළුවෙක් විදිහට සාමාන්‍ය වෙනත් නළුවෙකුට වඩා ඉහළට ගිහිල්ලා තියෙන කෙනෙක්. ක්‍රිකට් ගැන ඔබ කතා කරන්න යන්න එපා. ඔබට ඇති බම්බුවක් නැහැ. වැඩ බලන්න ඉඩ බංගල. මං ඇත්තටම ටෝනියා මට කලහරා එකක් දීලා කිව්වොත් මම ඒක ගරු කරනවා. විජය කුමාරතුංගට තිබුණු මේ ජනකාන්ත පෙනුමත් ඒ රසිකාධාරයත් මට ලැබුණේ නැහැ. ඒක තියෙන්නේ වෙනම තැනක. ලංකාවේ කිසිම නළුවෙකුට ඒක ලැබුණේ නැහැ. අද දවසෙත් අපේ සිනමාව තියෙන තැන ගැන මං කනගාටු වෙනවා. ඒක විශාල කතාවක් වෙනවා. ඔබ මාත් එක්ක තවත් දවසක නොකී කතාවකට එනවනම් මං ඒක කරන්න නෑ. මෙතෙන්දිම මට දැනගන්න ඕනේ ඒ සිනමාවේ තියෙන ඔබ දකින්න අරුමුදේ.